ග්‍රාම සේවා නිලධාරීන් අද සිට ලබන 19 වනදා දක්වා කළු විරෝධතා සතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සිය සේවා ව්‍යවස්ථාවේ ගැටලුව මුල් කර ගනිමිනුයි. අද සහ හෙට සියලු රාජකාරි වලින් ඉවත් වන බවයි ග්‍රාම සේවා වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ. ඒ අනුව අද දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිට දිවයිනේ සියලු ග්‍රාම සේවා නිලධාරීන් එක්ව නිහඬ විරෝධතාවයක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 12 වෙනිදා පෙරවරු 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඉදිරිපිට ලංකාවේ සතරබිඳි භාගයෙන් පැමිණෙන ග්‍රාම නිලධාරී සහෝදර සහෝදරියන් එකට ඒකරාශි වෙලා එකමුතුව අපි නියඬ විරෝධතාවයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තුළ අපි පවත්වනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ ගැසකරපු සේවා ව්‍යවස්ථාව ඉවත් කරගන්න ඕන. අද මේ දස දෙසින් ඇවිල්ලා මේ ග්‍රාමනිලධාරීන් විරෝධය පළ කරන්නේ මේ සේවා ව්‍යවස්ථාව අකුලාගෙන ග්‍රාමනිලධාරී සංගම් හා අමාත්‍යාංශ සාකච්ඡා කරපු සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ආන්නේ සේවා ව්‍යවස්ථාව ගැසට් කරලා දෙන්න කියන තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒක කරන්නේ නැත්නම් අපි මේ විරෝධතාවය දිගින් දිගටම ගිනියනවා. මේ අතර ග්‍රාම සේවා නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට සූදානම් වීමත් සමග එම අමාත්‍යාංශයේ ඉදිරිපිට ආරක්ෂාව තර කර තිබුණු දක්නට ලැබුණා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කාර්යාල වසා තිබුණේ මෙලෙසුණුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.